අද අපි ඒටයේ පනතර විරුද්ධව පුංචි ලස්සන වැඩසටනක් කරා. ඉතිං කියන්න තියෙන්නේ ඒටයේ පනත කියන්නේ සියලුම දෙනාගේ තමන්ගේ අදහස් ප්‍රකාශය කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්. සමාජ මාධ්‍ය ඔස්සේ සහ තමන්ගේ තියෙන ප්‍රශ්න කතා කිරීමට තියෙන අයිතිය නැති කිරීමක්. මේක වැඩියෙන්ම බලපාන්නේ අරගලය සම්බන්ධ අයට පමණක් නෙමේ, වෘත්තීය සමිතිවලට, ඒ වගේම මේ රටේ තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන අයට, ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හිමියන්ට, එතකොට සමාජ මාධ්‍ය තුළ සිටින සියලු දෙනාට මේක බලපානවා. ඉතින් ඊට අමතරව කියන්න තියෙන්නේ මේ පනත ගේනවා නම් මේ පනතට මුලින්ම මේ පනතර විරුද්ධව දඬුවම් දෙන්න කීප දෙනෙක් ඉන්නවා, පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන්නවා. පාස්තු ප්‍රහාරය දැනගෙන ඒක පිළිබඳව ප්‍රකාශ කරපු නැති අය ඉන්නවා. ඒ වගේම ප්‍රභූවරු ගොඩක් ඉන්නවා. ඒ වගේම නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. ඒක පිළිබඳව දැනගෙන ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති කට්ටිය. ඉතින් ඒ අයට විරුද්ධව මේ පනත ක්‍රියාත්මක කරනවා නම් මේ පනත ගේන්න යන්නේ ඒ නිසයි. ඉතින් කියනවා චෝදනාවල් තියෙනවා අරගලේ හිටියා කියලා, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන, ඒ වගේම වැරදි වැඩ කරපු කට්ටිය. ඉතින් කියන්න තියෙන්නේ බේබද්ද මේ හැමෝම ප්‍රශ්න තියෙන්නේ මේ හැමදේම ගේන කට්ටිය ඉන්න පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මේ පනත පාවිච්චි කරනවා නම් ඒ අයත් මේකට අනිවාර්යෙන් විරුද්ධ වෙනවා, අපි විතරක් නෙමේ. ඉතින් හැමෝගෙම ප්‍රශ්න වෙනුවෙන් කතා කරන හැම දෙනාටම මේ ඒටීඒ පනත නිසා ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. ඒකට තමයි මේ විරෝධය දක්වලා අද පුංචි උද්ඝෝෂණයක් සහ පුංචි වීදි නාට්‍යයක් කරේ. ඉතින් මින් ඉදිරියටත් මේ විදිහම මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. අපි ඒටීඒ පනත නෙමේ මොන පනත ගෙනවත් අපි අපේ හැකියාවන්, ඒ වගේම අපි අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරගන්නේ නැහැ. ජය වේවා.